උණුසුම්පුවත් නැරඹීමට සියත නිවුස් subscribe කරන්න නවතම පුවත් දැමූ සැනින් එසැනින් දැනගන්න bell button එක click කරන්න. ආයුබෝවන් සමත කලින් සත්‍ය ප්‍රථමයෙන් ගෙනෙන්න අද අපි සූදානම් මම යුගන්ති මයුරිකා ප්‍රථමයෙන් පුවත් සිරස්තල කොරෝනා දෙවන රැල්ල අති භයානකයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුතුරු හැඟවීමක් නිසි අයිරින් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරන්න සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයාගෙන් උපදෙස් කොරෝනා ගැන තව දුරටත් අවධානයෙන් ඉන්න යුද හමුදාපති කියයි මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් සමග සම්බන්දතා පැවැත්වූ මත්ද්‍ර විනාශක කාර්යංශයේ නිලධාරීන් සිව් දින අතනඟුවට කෝටි ගණනින් උපයාගත් මුදල් සහ දේපලත් සොයාගනි. සජිත් හරින් අග රදගුරු හිමිපාණන් හමු වෙයි. අද සිට විවෘත වන සිනමාව සිනමා කර්මාන්තයේ නගා සිටුවීමට ඉදිරි අයවැයෙන් සහන රැසක් අගමැතිගෙන් පොරොන්දුවක්. කුමන තත්වයක් යටතේ වුවත් ජාතික ආණ්ඩුවකට යන්නේ නැහැ. එස්බීගෙන් සහතිකයක්. චන්ද පත්‍රිකා සහ ගෘහ දැන්වීම් පත්‍රිකා මුද්‍රණය හෙටින් අවසන්. දැන් පුවත් සවිස්තරව. අද දින නව ආසාදිතයන් 10 මෙරට කොවිඩ් 19 වෛරසයේ ආසාදිතයන්ගේ සංඛ්‍යාව 2033 දක්වා ඉහළ ගියා. මේ අතර නව කොරෝනා වෛරසයේ දෙවන රැල්ල ලොව රටවල් රැසක ජලීය ව්‍යාප්තිය ඇරඹීම ඇති බැවින් මිලියන ගණනක් ජනතාව ඉන් මිය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනුතරු වඟවා සිටිනවා. ලෝකයේ මෙවන් භයානක තත්ත්වයක් නිර්මාණය වෙමින් තිබෙදී අපේ රටේ තත්ත්වය කෙසේද? නව කොරෝනා වෛරසයේ දෙවන රැල්ල ලොව රටවල් රසක යලි ව්‍යාප්ත වීම ඇනපේ ඇති නිසා ඉන් මිලියන ගණනක් ජනතාව මිය යා හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය ඊයේ අනතුරු එකවීමක් සිදු කළා. Sure, we have the best possible tool in the right place, using the right kind of innovation for the job to do in the next 6 months. එදස් නවසිය 18 දී පුද්ගලයන් මිලියන 50කට අධික පිරිසකගේ ජීවිත බිලිගනිමින් ස්පාඤ්ඤ උණ පැතිර ගිය ආකාරයට සමානව කොරෝනා වෛරසය ව්‍යාප්තිය සිදුවමින් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහකාර අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය රානේරි ගුවේරා ප්‍රකාශ කළා. Working with academic institutions around the world and in Germany in particular, laboratory assays for this diagnostics were published in mid-January. ඇමරිකාව, යුරෝපය, ලතින් ඇමරිකානු රටවල සහ අසල්වැසි ඉන්දියාව තුලත් නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය සීග්‍රයෙන් වර්ධනය වන පසුබිමකයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහකාර අධ්‍යක්ෂ ජෙනරාල්වරයා මෙම අනතුරු ඇඟවීම සිදු කළේ. මෙවැනි ලොව දෙවැනි කොරෝනා රැල්ලක් ඇතිවීමට බලපා ඇති හේතු වන්නේ රටවල්වල ජනතාව නිසි ලෙස සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය නොකිරීමයි. සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ නිසි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය නොකළහොත් ලොව දැඩි ව්‍යසනකාරී තත්ත්වයකට පත්වන බවයි. අපේ රටේ තත්ත්වය පිළිබඳ සලකා බැලීමේදී මෙවන විට රට ඉතාමත් සතුටුදායක තත්ත්වයක පවතිනවා. ඒට හේතුව තමයි බාහිර සමාජයෙන් කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයන් වාර්තා නොවීම. එහෙත් අවාසනාවන්ත තත්ත්වය වන්නේ අපේ රටේ ජනතාවට දැන් දැන් එම සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අමතක වී යාමයි. මැතිවරණයක් ආසන්නව තිබේදී ජනතාවගේ මෙවැනි ක්‍රියාකලාපයන් අනුමත කළ නොහැකි. මෙම සිදුවීම් අතරතුර රටේ පවතින සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා අද මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් සිදු කළා. අපේ සිටින ජනතාව තුළින් COVID-19 රෝගීන් හමුවන්නේ නැහැ. මෙසේ දැන් හමු නොවුණු තත්ත්වය අප්‍රේල් 25 ඉඳලා මේ දක්වා
දීර්ඝ කාලයක් පවත්වාගෙන යනවා. අපි එක්තරා විදියකට ජයකණුවකට පැමිණෙමින් පවතිනවා. නමුත් අපට මේ ජයපැන් බීමට අවස්ථාවක් නොවේ COVID-19 සම්බන්ධව. මොකද ඔබ දන්නවා ජර්මනියට අද වෙලා තියෙන දේ නව ශ්‍රීලන්තයට වෙලා තියෙන දේ එතන මේ හැම රටකම නැවත මේ රෝගීන් ඇතිවීමේ තත්ත්වයන් නැති වෙලා තියෙනවා මේ COVID-19 වසංගත කාලය අවසානයත් එක්ක අපි මාර්ගෝපදේශ 46ක් රටට හඳුන්වා දුන්නා අපිට පෙනී යනවා මේ මෑත දිනවල ජනතාව යම්කිසි ආකාරයකට මේ කාරණා ගැන එතරම් සැලකිල්ලක් නොදක්වා කටයුතු කිරීම අපිට වඩා විශාල දියුණුවයි කියන රටවල් වලත් නැවත නැවත මේ වෛරස් තත්ත්වයේ ඇතිවන්නේ අත වශයෙන්ම ජන සමාජ විසින් පවත්වා ගත යුතු චර්යාත්මක කාරණා හරියට පවත්වා නොගැනීම නිසායි අපි දකිනවා අද්දෝණය සඳහා ආයතනවල පහසුකම් සපයලා තිබුණා නමුත් සමහර තැන්වල දැන් වෙන විට අර සබන්දීරය දකින්නට නැහැ මේ සැලු වීම තුල ගැටලුව වන්නේ නැවත වතාවක් අපි රට විවෘත කරනකොට ගුවන් තොටුපළ විවෘත කරන විට නැවත වෛරසය රටට ඇතුල් වීමේ අවදානම තුල අපිට තියෙන ප්‍රධානම අවිය තමයි නැවතත් ඒ වෛරසය සමාජ සම්ප්‍රේෂණයක් බව දක්වා වළක්වා ගැනීම සඳහා සමස්ත ජනතාව විසින් මේ කියන චර්යාත්මක වෙනස දිගටම පවත්වා ගැනීම මේ අපි කියන සමාජ දුරස්ථභාවය ඒ වගේම ස්වසන ආචාරශීලීභාවය අපේ අත් නිතර පිරිසිදුව තබා ගැනීම කියන දේ මේක රජයේ සියලුම ආයතනවල පෞද්ගලික සියලුම ආයතනවල ආයතන ප්‍රධානීන් ඇතුළු ඒ සියලු දෙනා ඉතා උනන්දුවෙන් කටයුතු කළ යුතුයි ඒ අවදානම අවම කර ගැනීමේ වගකීම සමස්ත ජනතාවට හිමි වෙනවා වසංගත තත්ත්වයේ නැවත මේ රටට පැමිණීම වළක්වීම සඳහා වළක්වා ගැනීම සඳහා කටයුතු කරන්න. එය නැවත මම හිතන්නේ ඇති කර ගැනීම අප කිසිවෙකුටවත් අවශ්‍ය වන්නේ නැහැ. රටේ ජනතාව නිසියාකාරයෙන් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය නොකිරීම නිසා පොලිසියට දැන් නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට සිදු වෙලා. මාස 3කට ආසන්න කාලයක් කරගෙන ආපු ඒ වගේම අපි විසින් පිළිපදින ලද සෞඛ්‍ය සිරිත් ඒ ආකාරයටම ක්‍රියාත්මක කළ යුතුයි විශේෂයෙන්ම ඒ අතර මුහුණු ආවරණ නැත්නම් මුව ආවරණ පැළඳීම පිළිබඳව හැම දිනෙකම අවධානයෙන් සිටිය යුතුයි මේ සෞඛ්‍ය පුරුදු නිරන්තරයෙන්ම අනුගමනය කරන ලෙසට අපි ඔබ හැම දිනාම දැනුවත් කරනවා මෙම කරුණුවලට යමෙක් පටහැනිව කටයුතු කරනවා නම් එය මේ රටේ නිරෝධායන රීතීන් වලට පටහැනිව කටයුතු කිරීමක් සේ සලකා නීතිය ක්‍රියාත්මක කිරීමට සිදු වෙනවා. එළපෙන අගෝස්තු මාස ගුවන්තොටුපළ විවෘත වෙනවා. මහා මැතිවරණයක් පැවැත්වෙනවා. රටේ ජනතාව නිසි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය නොකළහොත් රටට සිදුවන ව්‍යසනය අපට වළක්වාගත නොහැකි වනු ඇති. කොරෝනා වෛරස් කුමන ආකාරයකින් වෙනස් වේද යන පිළිබඳව නිසි අවබෝධයක් තවමත් නොමැති බවින් ජනතාව තවදුරටත් සෞඛ්‍ය නීති පිළිපදමින් කටයුතු කිරීමේ කටයුතු කිරීමට අත්‍යවශ්‍ය බව යුද හමුදාපති ලොතිනු ජෙනරාල් ශමිත්‍ර සිල්වා මහතා පවසනවා එම් මහනුවරදී මාධ්‍ය පිට අදහස් දක්වමින් අද මහනුවරට පැමිණි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවීන්ද්‍ර සිල්වා මහතා ප්‍රථමයෙන් මල්වතු මහා විහාරය වෙත පැමිණ මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බට අවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමියන් බැහැදක ආශිර්වාද ලබා ගත්තා. යුද හමුදාපතිවරයා නනතුරුව අස්කිරි මහා විහාරයට පැමිණ අස්කිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වාරකාකුඩ ශ්‍රී ඥානරත්න හිමියන් බැහැදක ආශිර්වාද ලබාගෙන සුහද පිළිසඳරක නිරත වුණා. महानुवर श्री दलदा मालिका वित पेमिने युद्ध हमुदापति लुतिनन जनरल शवेंद्र सिल्वा महता दंत दातुन वाहन से वेंदपुदा गनिमेन आशीर्वाद लबा गनिमट एकुना
ආගමික වැඩසටහන් වලට සහභාගී වීමෙන් අනතුරුව යුද හමුදාපතිවරයා මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලටද පිළිතුරු ලබා දුන්නා. මාර්තු මාසයේ 30 වෙනිදා දින විට අවසාන කොවිඩ් ශ්‍රී ලංකාවේ සමාජයෙන් සොයාගත් කොවිඩ් ආසාදිතය සොයාගෙන අප්‍රේල් 30 වෙනිදා දින 50ක් වැනි කෙටි කාලයක් තුලදී ඒ තත්ත්වේ ශ්‍රී ලංකාව කුඩා රටක් වුණත් අපිට ඒ තත්ත්වේ උදා කර ගැනීමට හැකියාවක් ලැබුණා. නමුත් අපි කිව යුතුමයි කොවිඩ් කියන මේ වෛරසය හැසිරෙන ආකාරය කොයි වෙලේ මොන ආකාරයෙන් වෙනස් වෙනවද කියන ගැන අපිට දැනුමක් ඒ තරම්ම නැහැ. ඉතින් ඒක හින්දා අපි දන්නවා දැන් මේ වෙන විට අප්‍රේල් 30 වෙනිදාන් පස්සේ ආසාදිතයන් හමු නොවුණත් සමාජය තුල අපි දකින පසුගිය දින කිහිපෙදී විශේෂයෙන්ම අපි දැක්කා කොවිඩ් රටෙන් සම්පූර්ණයෙන් ඉවරයි කියලා හිතාගෙන මේ මාස්ක් එකක් දාන්න නැතුව එහෙමත් නැතුව ශාරීරික දුරස්ථභාවයන් රකගන්න නැතුව කොවිඩ් ලංකාවේ තිබෙත් නැහැ වගේ හිතාගෙන වැඩ කරන කණ්ඩායමක් අපි දකිනවා. ඉතින් ඒක ඉතාමත්ම භයානක තත්වයක්. ඒ වියුතු නැහැ. මන්ද මේ රටේ කොවිඩ් ආසාදිතයන් සමාජය තුල නැතු වුණත් කොවිඩ් ආසාදිතයන් රෝහල්වල සිටිනවා. සමහර අය වලුන් අපි ඒ නිරෝධායන මධ්‍යස්ථාන වලින් සුවගනු ලබනවා. ඉතින් ඒක හින්දා දැනට තියෙන ක්‍රමවේද යටතේ පිටරට වලින් එන අය වලුන් විශේෂයෙන්ම ගුවන්තොටුපලේදී අනිවාර්යයෙන්ම නිරෝධාය ඔවුන් අනිවාර්යයෙන්ම PCR පරීක්ෂණ වලට භාජනය කරනු ලබනවා. නමුත් ඒ PCR පරීක්ෂණ වාර්තා එනකන් ඔවුන් නිරෝධායන මධ්‍යස්ථානට යොමු කිරීමක් කරනු ලබනවා. ඉතින් ඒක හින්දා අපිට වැදගත් වෙනවා සමාජය ශ්‍රී ලාංකිකයන් විසින් අපි තවදුරටත් ශ්‍රී ලාංකිකයන් අපි අර කරපු පුරුදු හොඳ පුරුදු ශාරීරික දුරස්ථභාවයන් රැකගන්න ගැනීමත් ඒ වගේම මුඛාවරණ යොදා ඒ අනිත් කියපු සෞඛ්‍ය දේවල් පිළිපදිමින් කටයුතු කිරීම ඉතාමත් වැදගත් වෙනවා. කොරෝනා වසංගත තත්ත්වයක් සමග වසාතමුණු සිනමා ශාලා අද සිට යළි විවෘත කිරීමට පියවරගෙන තිබෙනවා. ඒ දැඩි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද සහිතවයි. මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටියේ සිනමා කර්මාන්ත ශාලා නගා සිටුවීමට ඉදිරි අයවැයෙන් සහන ලබා දීමට කටයුතු කරන බවයි. යරණිය ගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකට එක්වමින් කොරෝනා වසංගත තත්ත්වයේ හේතුවෙන් මාස 3කට අධික කාලයක් දිවයිනේ සියලුම සිනමා හල් වසා දැමීමට රජය තීරණය කළා. මෙසේ වසා දැමුණු සිනමා හල් අද සිට නැවත විවෘත කිරීමට කටයුතු කර තිබෙනවා. සෞඛ්‍ය අංශ ලබා දී ඇති සෞඛ්‍ය නිර්දේශයන්ට අනුව අද සිට සිනමා ප්‍රේක්ෂකයන්ට සිනමා හල් වෙත පැමිණිය හැකි බවයි කොළඹ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය රුවන් විජයමුනි මහතා ප්‍රකාශ කළේ. කොළඹ නගරය තුළ තිබෙන මේ සියලුම සිනමා ශාලා එම සෞඛ්‍ය රෙගුලාසි වලට අනුගතව කටයුතු කිරීම අත්‍යවශ්‍ය වෙනවා. කණ්ඩායම් 6ක් මේ වනට යොදවලා තියෙනවා. උතුරු කොළඹ, මැද කොළඹ, බොරැල්ල, නැගෙනහිර කොළඹ සහ බටහිර කොළඹ වශයෙන් පෞද්ගලිකවම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් එම කටයුතු සාබල්නු ලැබුවා. එම රෙගුලාසි වලට අනුව කටයුතු කරන අයට තමන්ගේ සාමාන්‍ය කටයුතු විනෝදාස්වාදය සඳහා විවෘත කර පවත්වා ගැනීම සඳහා අවසර දීමට අවශ්‍ය කරන සියලුම පසුබිම මේ වනට සකස් කරලා තියෙනවා. මේ අතර සිනමාව නගා සිටීමට ඉදිරි අයවැයෙන් සහන ලබා දෙන බවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා. ඒ සිනමා ක්ෂේත්‍රයේ පවතින ගැටලු පිළිබඳව ක්ෂේත්‍රයේ නියුතුවන් සමග අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් වසංගත තත්ත්වය සෞඛ්‍යංශ පාලන යටතේ පවතින හේන් සිනමා ශාලා ආරම්භ කිරීමට පියවර ගතද රටේ වත්මන් තත්ත්වයේ හේතුවෙන් පාඩු ලැබීමට සිදුවේ යන බිය නිසා නිෂ්පාදකින් තමන්ගේ චිත්‍රපට මෙම අවස්ථාවේදී ප්‍රදර්ශනය කිරීමට පසුබට වන බවද මෙහිදී සඳහන් වුණා. සිනමා ශාලා විවෘත කිරීම සඳහා වන සෞඛ්‍ය උපදෙස් මෙවර විට සිනමා ශාලා හිමියන් වෙත ලබා දී ඇති බව පෙන්වා දුන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජයසිංහ මහතා සඳහන් කළේ දුරස්ථභාවය ඇතුළු චර්යාත්මක වෙනස පවත්වාගෙන යමින් වෛරසය පාලනය කිරීමට තවදුරටත් සෞඛ්‍යංශවලට සහාය ලබා දෙන ලෙසයි. අපි බජට් එකක් තියෙනවා. ඉතින් බජට් එකට ඒක තමයි මම කිව්වේ ගෙන්නලා එන බජට් එකට දාන්න පුළුවන් සාන ටික දාලා ඔය දෙන්න පුළුවන් සාන මොනවද කියන එක තීන්දුව කරන්න මේ අලුත් තියෙන තත්ත්වයට. දැන් තියෙන මේ ආර්ථික තත්ත්වෙත් සලකලා බලලා අපිට දෙන්න පුළුවන් සාන අපි ලබා දෙන්න. වැඩි තියෙන සාන ප්‍රයෝජනේ ගන්න ඕන. ඒක සාහනයක් දුන්නට වැඩක් නැහැ. සාහනය ප්‍රයෝජනයක් ගන්න නැත්තම් කරුණා අම්මාන් විසින් පසුකීයතා සිදු කළ ප්‍රකාශය පිළිබඳව විමර්ශනයක් සිදු කළ යුතු බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය පවසනවා. ඒ ට්විටර් පරිවිඩයක් නිකුත් කරමින්
හිටපු LTT නායකයෙකු වූ විනයක මූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් සිදුකල ප්‍රකාශයක් පිළිබඳව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය මෙවන විට අවධානය යොමු කර තිබෙනවා. යුද සමයේ හමුදා සබලුන් ඝාතනය කළේයයි ඔහු විසින් සිදුකල ප්‍රකාශය පිළිබඳව සිදුකරන විමර්ශන පිළිබඳව සිය අවධානය මෙවන විට යොමු කර ඇති බවයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ප්‍රකාශ කර තිබෙන්නේ. ඒ ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් එම කවුන්සිලය විසින් නිකුත් කළ ට්විටර් පණිවිඩයේ වැඩිදුරටත් දැක්වෙන්නේ යුද සමයේ LTT ත්‍රස්ත ක්‍රියාකාරකම් සඳහා ළමා සොල්දාදුවන් බඳවා ගැනීම පිළිබඳව විමර්ශනය කළ යුතු බවයි. එමෙන්ම මේ සම්බන්ධයෙන් වගවීම ශ්‍රී ලංකාවේ සෑම කෙනෙකුටම අදාළ විය යුතු කරුණක් බවත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය පෙන්වා දෙනවා. තමා කොරෝනා වෛරසයට වඩා භයානක බවත් තමන් යුද සමයේදී එක් රැයක් තුළ හමුදා සමාජිකයන් 2000 3000 අතර ප්‍රමාණයක් ඝාතනය කළ බවත් විනයක මූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් විසින් ප්‍රකාශයක් සිදු කර තිබුණා. මෙම ප්‍රකාශයත් සමග රට තුළ ආන්තරුණයක් හටගත් අතර ඊට විවිධ පාර්ශ්වයන් ප්‍රතිචාරද දක්වනු ලැබුවා. ඒ අනුව මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් වැඩපළන පොලිස්පතිවරයාගේ උපදෙස් මත පරීක්ෂණයක් ආරම්භ කිරීමට කටයුතු කළ අතර එම පරීක්ෂණයට අදාළව විනයක මූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන්ගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසට ඉකුත් 22 වනදා දැනුම් දීමක් සිදු කළා. කෙසේ නමුත් ඉකුත් 23 වනදා අසනීප තත්ත්වයක් යැයි පවසමින් ඔහු එම දෙපාර්තමේන්තුව හමුවේ පෙනී නොසිටි අතර දින 2කට පසුව ඉකුත් 25 වනදා ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියා. එහිදී පැය 7ක පමණ කාලයක් ප්‍රකාශයක් ලබා දීමට විනයක මූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් කටයුතු කළා. මෙම සිදුවීම සම්බන්ධයෙන් තවදුරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන සිදු කරනු ලබනවා. මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් පාර්ශ්ව රැසක් අද දිනේදීත් අදහස් පළ කළා. කරුණා අම්මාන්ගේ ජවනිකා ගැන Facebook එකේ දාලා තියෙනවා. හමුදාව නිලධාරීන් 3000ක් ඝාතනය කිරීම ගැන. ඔහුගේ Facebook එකේ දැන්වීමක් දාලා තියෙනවා රජයෙන් Facebook කරා කරුණා අම්මාන් ගැන සඳහන් කරලා Facebook එකේ සටහනක් දැම්මොත් ඔහුගේ Facebook පිටුව අවලංගු කරනවා කියලා. ඉතින් මම රජයෙන් අහනවා මේකද රජයේ පොරොන්දු වෙච්ච නිදහස? කරුණා අම්මන්ට මම ගිවිසරේ සන්ධානයේ ලේකම්වරට නාම යෝජනා දුන්නේ නැහැ. ඒකෙන්ම පේනවනේ මගේ ආකල්පය මොකද්ද කියන එක. මේකව පක්ෂමාත්‍යල ඵලයේ ගත්තේ යුද්ධය කොල්ලා. ඒගොල්ලෝ කියන්නේ ඒගොල්ලෝ යුද්ධ කරේ අපි රට බේරගත්ත හැබැයි කියලා කොහොමද? මේ දවස්වල කරුණා අම්මන් ඒගොල්ලන්ගේ රෙදි ගලවලා තියෙන්නේ. අලිමංකඩ කඳුරේ 3000 සොල්දාදුව මරෝපෙක කරුණා සූසුකමක් මොකක් සඳහාද? නැගෙන පළාතේ දෙමළ චන්දක. කිල්නොච්චි 2000ක් මැරිච්ච එක සූසුකමක් චන්දිල්ල නැයකට. 2000 3000ක් පමණ නෙමෙයි අම්මලා තාත්තලා බිරින්දෑවරුන් දරුවන් මේ ඔක්කොම නම් මේකට මේ ප්‍රශ්නෙට මුහුණ දීලා දුක් වෙනවා. ඉතින් මේ වගේ ප්‍රශ්න ගොඩාක් අස්සේ තමයි මේ වගේ ප්‍රකාශයක් කරුණා අම්මන් කියලා තියෙන්නේ. මේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා පොරොන්දුනේ එක රටක් එක නීතියක් කියලා. ඒ වුණාට අපිට එහෙම කිසි දෙයක් පේන්නේ නැහැ. කරුණා අම්මන් මොකක්ද අද කිව්වේ? දැන් ඊයේ පෙරදානකට කිසි බයක් නැතුව මෙයක් කියවන මම එක රැයකට සිංහල හමුදාවේ 3000ක් මරුවා කියලා. ඒතර ඒක අඩු ගන්න මේ රණ විරෝගයේ කරපිටින් ගිහිල්ලා ආණ්ඩුව හදපු ජනාමිත්තුමා අගමැතිතුමා අඩු ගන්න කිව්වද? මේක ඉල්ලාස් කරගනින් සමාව ගනින් කියලා. නීති විරෝධී මද්‍රව්‍ය ජාවාරම් වලට සම්බන්ධ වී ඇති බවට හඳුනාගෙන ඇති පොලිස් නිලධාරීන්ට විරුද්ධව මේවන විට නීතිමය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පවසනවා. ඒ මාතර නූපේ පිහිටි දකුණු පළාත් නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් එවන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ 5 දෙනාම අත්අඩංගුවට අරගෙන ඔවුන් දැනට ත්‍රස්තවාදයේ වැළැක්වීමේ තාවකාලික විධිවිධාන පනත යටතේ රඳවාගෙන තවදුරටත් විමර්ශන කටයුතු සිද්ධ කරනවා. මෙම පුද්ගලයන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග එකතුව මේ මත්ද්‍රව්‍ය බෙදාහැරීම සඳහා සහාය ලබා දී තිබෙන බවට තොරතුරු අනාවරණය වෙලා තියෙනවා. ඉතා විශාල මුදල් ප්‍රමාණයක් උපයාගෙන තිබෙන බව සහ ගනුදෙනු කර තිබෙන බවට වාර්තා වෙලා තියෙනවා. රුපියල් ලක්ෂ 311කට ආසන්න ප්‍රමාණයක් සොයාගෙන තිබෙනවා. ඒ වගේම මේ වන විට ඉතා විශාල දේපල ප්‍රමාණයක් ඔවුන් මිලදීගෙන තිබෙන බවට සහ ඒ දේපල වලින් වාහන යතුරු පැදි ඒ වගේම කැබ් රථ ආදී වාහන විශාල ප්‍රමාණයක් ඔවුන් භාවිත කර තිබෙන බවට තොරතුරු අනාවරණය වෙලා තිනවා. ඒ සම්බන්ධයෙන් මේ වෙන විටත් විමර්ශනය කරනවා. පසුගිය කාලය තුල සිදු වූ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන්ට වෙඩි තැබීම සහ එක් නිලධාරියෙකු ඝාතනය කිරීම සහ තවත් නිලධාරියෙකුට තුවාල සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මොවුන් සම්බන්ධද යන්න පිළිබඳව මේ වෙන විටත් විමර්ශන ආරම්භ කර තිබෙනවා. මෙම නිලධාරීන් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට අනුයුක්තව සිටමින් ඔවුන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සම්බන්ධතාව පැවැත්වීම සඳහා සහාය දුන්න, අනුබල දුන්න, ඒ සඳහා උරදුන් වෙනත් පුද්ගලයන් සිටිනවාද, වෙනත් නිලධාරීන් සිටිනවාද කියන එක සම්බන්ධයෙන් මේ වෙන විටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉතා පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. ඉදිරි දින කිහිපය තුළදී
දී මේ විමර්ශනයේ සාර්ථක පියවර ගණනාවකට යන්න ඒ වගේම බලාපොරොත්තු වෙනවා මේ සම්බන්ධයෙන් තවදුරටත් අවශ්‍ය නෛතික පියවර අරගෙන ශ්‍රී ලංකා පොලිසිය තුල යම් කිසි ආකාරයක අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් සිටිනවා නම් ඒ පුද්ගලයන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන්න. මේ මද්රාවේ ජාවාරම් කරුවන් සහ පාතාල යයි කියා ගන්නා සංවිධාන අපරාධ කරුවන් අතර යම් සම්බන්ධතාවයක් තිබෙන බවත් මේ සම්බන්ධතාවයන් වලට බන්ධනාගාරයේ තුල සහායක් ලබා දෙන නිලධාරීන් සිටින බවටත් මේ වෙන විට තොරතුරු අනාවරණය කරගෙන තිබෙනවා. ඒ අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා මේ වෙන විට විමර්ශන කරනවා. ඒ වගේම බන්ධනාගාර තුල ක්‍රියාත්මක වන මද්‍රව්‍ය සහ අපරාධ ජාලයට සම්බන්ධකම් පවත්වන අවස්ථා මේ වෙන විට ඉතා දැඩිව පාලනය කරලා ඒ තත්ත්වය මැඩපැවැත්වීම සඳහා පියවරගෙන තිබෙනවා. සමගී ජනබල වේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනන්දු මහතා අගනතුගුරු මල්කම් කඩනර් රංජිත් හිමිපාණන් හමු වුණා. ඒ අගනතුගුරු නිල නිවසේදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනන්දු මහතා විසින් අගනතුගුරු හිමිපාණන් පිළිබඳව සිදු කළ ප්‍රකාශයක් සමග දේශපාලන වේදිකාව තුළ එය දැඩි කතාබහකට ලක් වුණා. මේට රජයේ පාර්ශවය ඇතුළු පාර්ශව ගණනාවකින් විවිධ චෝදනාවන් එල්ල වූ අතර එම ප්‍රකාශයට පක්ෂවද ඇතමුණ අදහස් දක්වනු ලැබුවා. සමගි ජනබල වේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් මෙලෙස හරින් ප්‍රනන්දු මහතා විසින් සිදු කළ ප්‍රකාශයට සමාවයද සිටින බවයි පසුගියදා ප්‍රකාශ කළේ. එමෙන්ම හරින් ප්‍රනන්දු මහතා යලිත් වරක් ප්‍රකාශ කර තිබුණේ තමන් සිදු කළ ප්‍රකාශය සහ තමන් දරන ස්ථාවරයේ එලෙසම රැඳී සිටින බවයි. මේ අතර සමගි ජනබල වේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ මැතිවරණ ප්‍රචාරක ප්‍රධානි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනන්දු මහතා අද අගරදගුරු මල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් බැහැදුටුවා. කොළඹ අගරදගුරු නිල නිවසේදී එම හමුව සිදුව තිබෙනවා. අගරදගුරු හිමිපාණන් සජිත් ප්‍රේමදාස මහතා සහ හරින් ප්‍රනන්දු මහතා අතර එම කතාබහ ඉතා සුහදශීලී ලෙස සිදු වූ බවයි සමගි ජනබල වේගය පවසන්නේ. අගරදගුරුතුමන් විසින් ගෙන යන උතුම් කටයුතු උදෙසා සිය සහයෝගය මෙන්ම ගෞරවයද පිරිනමන බවයි මෙහිදී සමගි ජනබල වේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කර තිබෙන්නේ. අද දින මමත් හරින් ප්‍රනන්දු ඇමතිතුමත් අතිඋත්තරීතර කාර්යාලයතුමා හමු වෙලා ඉතාමත්ම සුහදව සාකච්ඡා කරලා විශේෂයෙන්ම පහුගිය දිනවල තිබුණු විවිධ මතිමතාන්තර ව්‍යාකූලත්වය පිළිබඳව සාකච්ඡා කරලා මම හිතන්නේ අපි අදහස් හුවමාරු කරගෙන අපි හැමෝම නිවැරදි තැනකට අද ඇවිල්ලා තියෙනවා. විශේෂයෙන්ම අතිඋත්තරීතර කාර්යාලයතුමාගේ අවවාද අනුශාසනා භූමික නායකෙක් හැටියට මම ඉතාමත්ම අගය කොට සලකනවා. හරින් ප්‍රනන්දු මැතිතුමත් එසේමයි. විශේෂයෙන්ම කාදිනතුමා රටටත් දැයටත් කරන්නා වූ සේවාව අපි ඉතාමත් මගේ කොට සලකනවා. පහුගිය දිනවල තිබුණු යම් යම් අවිනිශ්චිතතාවයන් ව්‍යාකූලත්වයන් සියල්ලක්ම निराකරණය කරමින් අති උතුම් වූ කාදිනතුමාට ඒ ලබා දිය යුතු ඒ උත්තරීතර ගෞරවත්වය ලබා දෙමින් විශේෂයෙන්ම මේ රටේ කතෝලික ප්‍රජාව කේන්ද්‍ර කරගෙන ක්‍රියාත්මක විය යුතු මේ වැඩ කටයුතු සියල්ලක්ම ඉතාමත්ම නිහතමානීව ක්‍රියාත්මක කරන්නට අපි හැමෝම එකට එකතු වෙලා කටයුතු කරමු. විපක්ෂයේ කණ්ඩායම් සමග කිසිසේ ජාතික ආණ්ඩුවක් ගොඩනැගීමට සිදුදනම් නොමැති බව හිටපු රාජ්‍ය මාත්‍ය එස්.බී. දිසානායක මහතා පවසනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ගිනිකත් හින ප්‍රදේශයේ පැවති තරුණ හමුවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින්. පහුගිය ජනාධිපති මැතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ලැබිච්ච ඡන්ද අනුව අපිට 126ක් තියෙනවා. ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණට තියෙන්නේ එකයි. ඒ වගේම එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛයේ සියලුම කණ්ඩායමට තියෙන්නේ 64යි. එක්සත් ජාතික පක්ෂයට විතරක් ගත්තොත් තියෙන්නේ 51යි. ඒ අනුව 126ක් ඉන්න අපිට ස්ථීර ලෙසම අපිට නුවරඑළිය, අම්පාර, ත්‍රිකුරාමලය, වවුනියා වගේ දිස්ත්‍රික්ක අලුතෙන් දිනා ගන්න පුළුවන්. කුරුණෑගල දිස්ත්‍රික්කෙන් සහ කොළඹ දිස්ත්‍රික්කෙන් තුනක් වැඩියෙන් ගන්න පුළුවන්. राजपक्ष
MCC ගිවිසුමට අත්සන් නොකරන බවට ප්‍රකාශ කිරීම මැතිවරණ ඉලක්ක කරගනිමින් වත්මන් රජය සිදු කරනු ලබන තවත් නාටකයක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පවසනවා. එය අද සමගි ජනබලවේග පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් MCC ගිවිසුම අනිත් ගිවිසුම් වලට වැඩිය වෙනස්. අනිත් ගිවිසුම් කැබිනට් මණ්ඩල අනුමත කළාම එකපාරින් ක්‍රියා කරන්න පුළුවන්. MCC ගිවිසුම කැබිනට් මණ්ඩලයේ විතරක් අනුමත කරලා ක්‍රියාත්මක කරන්න බෑ. ඒ රටේ පාර්ලිමේන්තුව අනුමත කරන්න ඕනේ. එතකොට ඒ ක්‍රියාවලිය හරහා ගියාට පස්සේ තමයි MCC ගිවිසුම ක්‍රියාත්මක කරන්න පුළුවන්. එතකොට මේක කිසි දවසක සංගවලක් කරන දෙයක් නෙමෙයි. විවෘතව කරන දෙයක්. මම නොවැම්බර් මාසයේ මැතිවරණයට ඉස්සලා මම කිව්වා එක්ක මහින්ද රාජපක්ෂට නැත්නම් ගෝඨාභය රාජපක්ෂට ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරන්න MCC ගිවිසුම අත්සන් කරන්නේ නැහැ කියලා. එහෙම ප්‍රකාශයක් කළේ නැහැ. මම දැනුත් ඉල්ලීමක් කරනවා මහින්ද රාජපක්ෂට හෝ ගෝඨාභය රාජපක්ෂට ප්‍රසිද්ධයෙන්ම රටට කියන්න අපි MCC ගිවිසුම අත්සන් කරන්නේ නැහැ කියලා. මේක තව නාඩගමක්. මේ මිනිස්සු කරන මැතිවරණ ඉලක්ක කර. පාස්කෝ ඉරදින ප්‍රහාරය ගැන එදා රජයට වගකීම පැවරෙනවා. එහෙම බෝම්බ ප්‍රහාරයක් ඉල්ලුණාම නමුත් අපි ඇත්ත කතාවක් දැනගන්නට ඕනේ. දැන් මම අහන ප්‍රශ්නේ ඇවිල්ලා ඇයි ඒ විමර්ශනයේ ඉන්ද්‍රියට යන්නේ නැත්තේ? අපි දන්නවා පාස්කු ඉරිදුන අප්‍රේල් මාසේ 21 වෙනිදා අවුරුද්දක් අවසන් වුණා. මේ රටේ කතෝලික කාඩිනල්තුමා ප්‍රකාශයක් කළා මේක ගැන ඇයි හොයලා බලන්නේ නැත්තේ? එතුමත් හිතුවා අවුරුද්දකට උඩදී කවුද මේකට වග කියන්න ඕනේ කියලා. එතුමට දැන් අවමානයක් තියෙනවා. ඇත්තටම මේක පිටිපස්සේ හිටපු අය ගැන තාම හොයලා නැහැ කියන එකේ අවමානයක් කාඩිනල්තුමාටත් තියෙනවා. ඒ තමයි ඒ නිසා තමයි ප්‍රකාශය කළේ. මම කියනවා නාමල් කුමාරකෝ කොහෙද හංගගෙන ඉන්නේ? ඇයි අධිකරණයට යොමු කරන්නේ නැත්තේ මේ ප්‍රශ්නය? පාස්කු ඉරදින ප්‍රශ්නයයි ඇයි අධිකරණයට යොමු කරන්නේ? මේක ඇත්ත අපි දැනගන්නට ඕනේ. මාධ්‍යවරණයේ චන්ද පත්‍රිකා මුද්‍රණය හෙට දිනේදී අවසන් කිරීමට රජයේ මුද්‍රණාලය සලසුම් කර තිබෙනවා. මේ අතර එළඹෙන මාධ්‍යවරණයට අදාළ පෙරපුරු මැතිවරණ කිහිපයක් දිස්ත්‍රික්ක කිහිපයක් කේන්ද්‍ර කරගෙනමින් පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කළා. ලබන අගෝස්තු 5 වනදා පැවැත්වීමට නියමිත මහමැතිවරණයට අදාළ පෙරහුරු ඡන්ද ගණන් කිරීමේ වැඩසටහන් මේ දිනවල පැවැත්වෙනවා. මහනුවර සහ කුරුණෑගල ආදී දිස්ත්‍රික් ලේකම් කාර්යාල කේන්ද්‍ර කරගනිමින් ඉදිරියටත් පෙරහුරු මැතිවරණ සිදු කරන බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ. සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද ඔසේ ඡන්ද ගණන් කිරීම පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම එහි අරමුණයි. හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික් වලට අදාළ ඒකාබද්ධ ඡන්ද ගණන් කිරීමේ තවත් පෙරහුරු වැඩසටහනක් ඊයේ පැවැත්වුණේ මොනරාගල රාජකීය විද්‍යාලය කේන්ද්‍ර කරගනිමින්. ඊට මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා දෙක්ව සිටියා. මේ අතර මහමැතිවරණයේ ඡන්ද පත්‍රිකා මුද්‍රණය හෙට දිනේදී අවසන් කිරීමට රජයේ මුද්‍රණාලය සැලසුම් කර තිබෙනවා. රජයේ මුද්‍රණාලය අධිපතිනි ගංගානී ලියනගේ මහත්මිය අප කළ විමසීමකදී ප්‍රකාශ කළේ දැනට ඉදිරිව පවතින ගම්පහ දිස්ත්‍රික්කයේ ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම අද දිනේ සිදු කරන බවයි. එසේම මුද්‍රණය අවසන් කළ ත්‍රිකුණමලි සහ මහනුවර දිස්ත්‍රික්කවල ඡන්ද පත්‍රිකා හෙට දිනේදී මැතිවරණ කොමිෂන් සභාව වෙත බාර දෙන බවද රජයේ මුද්‍රණාලය අධිපතිනිය වැඩිදුරටත් ප්‍රකාශ කළා. ශක්තිමත් රජයක් බිහි කිරීමට වත්මන් ආණ්ඩුවට එළඹෙන මහමැතිවරණයෙන් බලය ලැබිය යුතු බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා. ඒ අනුරාධපුර ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ස්වභාව ධර්මය අපිට කියලා දෙනවා වහම වෙනස් වෙනවා. මේ මහමැතිවරණේ එන්නේ ස්වභාව ධර්මය මෙන්න මේ බල කිරීම කරමින් තිබෙන වෙලාවක නිකම් වෙලාවක නෙවෙයි රාජ්‍ය තව ශක්තිමත් කළ යුතුයි කියලා පණිවිඩය දෙනවා. නැත්නම් මීටර පොයින්ට් 22 අපි දන්නේ කවද්ද කියලා. සමහර විට ඖෂධ සමාගම් ජෛව අවියක් හදලේවා. මේ ඕනම තත්ත්වයකට මුහුණ දෙන්න ශක්තිමත් රාජ්‍යයක් ඕන. ෆෙඩරල් කරන්න ආව අපිට දුන්නේ නැහැ කොහොමද බේරගත්තා. ඒකීය රාජ්‍ය ජනාධිපති කේන්ද්ර කරගත්ත රාජ්‍යනි ආරක්ෂා කරගත්තා. ඒ හින්දා තමයි පාර්ලිමේන්තුව විසුවලා තියෙන්නේ. ජනාධිපතිගේ පුරවන්නේ මේ විදිහට මේක බේරගන්න ශක්තිමත් මැදගත රාජ්‍ය වැදගත්කම ඔප්පු ෆෙඩරල් ක්‍රමයේ අසමත්කම ඔප්පු දැන් බලන්න මිලේනියම් කැලේ කෝපරේෂන් ගිවිසුමක් අස්සන් කළ අපි කවුරුත් දන්නේ නැහැ. ගිවිසුම් දෙකක් කැබිනට් එක දන්නේ නැහැ. හිටපු ජනාධිපති දන්නේ නැහැ. වරායේ නැගෙනහිර දැටිය අපිට තියෙන හොඳම දැටිය ඒක ඉන්දියාවටයි ජපානයටයි හවුලේ බෙදා ගන්න ගිවිසුමක් අස්සන් කළා. ඡන්දෙට මාස දීපකට ගන්න තිබිටා මේ ආණ්ඩුව මොන අමාරුකම් නැද්දේ වුණත් රුපියල් 5000 පක්ෂ බෙදීමේ තොර බෙදුවා. UMP කාර්යයට නොදී හිටියේ නැහැ. JVP කාර්යයට නොදී හිටියේ නැහැ. පක්ෂ බෙදලා නොබලා කරා.
එක්සත් ජාතික පක්ෂය තරඟ කරන්නේ ආණ්ඩුව බලය ලබා ගැනීමට බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සාකල රත්නායක මහතා පවසනවා. ඒ මහනුවර ප්‍රදේශයේදී මාධ්‍යවේද අදහස් දක්වමින් මෙහිදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ මහතාද අදහස් පළ කළා. මේ රටේ පක්ෂ දෙකක් තමයි ආණ්ඩු බලය ලබා ගන්න අභියෝග කරන්නේ. එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුවේ ඉන්න පොහොට්ටු නැත්නම් පොදු ජන පෙරමුණ. ජනාධිපතිවරණයේදී අර කොළඹ ඉඳගෙන තාප්පයක් බැන්දේ රට දෙකකට බෙදලා. හැබැයි ජනාධිපතිවරයාට මම දැක්කා පෙට්ටගමක් උස වාර්තාවක් ගිහිල්ලා දෙනවා. හැබැයි ඇමරිකන් තානාපති කාර්යාලයේ වාක්‍ය පහකින් කිව්වා නෑ කිසි දෙයක් දීලා නෑ කියලා. ඉතින් ඊට වඩා මොනවද? සමහර අය චතා කරලා තිබුණා රනිල් වික්‍රමසිංහ මහත්මයා තමයි එල්ටීටීඉ එකේ කරුණාම ගැට. ඔව්. ඒ කඩලා ඒ ප්‍රයෝජනේ ගත්ත. හැබැයි ජාතික ලැයිස්තුවේ පාර්ලිමේන්තුවට අපි ගත්තේ නෑ. එහෙනම් ජාතික ලැයිස්තුවේ පාර්ලිමේන්තුවට නම් අනිකුත් පක්ෂවලට පීඩනයක් තියෙනවා ජනතාවට පීඩනයක් තියෙනවා ප්‍රධානම දේ ජනතාව ආරක්ෂා කරගෙන මේ මැතිවරණය කරන්න. දැන් රටවට අපවත් කිහිපයක් කෙටියෙන් විද්වත් වෘත්තිකයන්ගෙන් සැදුම්ලත් පෞර සංවිධානය විසින් දිවයිනපුරා මෙහෙවනු ලබන දේශපාලනික සමාජීය හා ආගමික වැඩසටහන් මාලාවේ තවත් එක් අදියරක් මහව ප්‍රදේශයේදී පැවැත්වුණා. ප්‍රථමයෙන් රටේ පවතින වත්මන් තත්ත්වය පිළිබඳව මහා සංඝරත්නය දැනුවත් කිරීමට පෞර සංවිධානය කටයුතු කළා. ඉන් අනතුරුව ස්වාමීන් වහන්සේලා 69ක් විශේෂෙහි දහවල් දානය සහ පිරිකර පූජා කිරීමේ පුණ්‍යමය කටයුත්තක් සිදු කරනු ලැබුවා. ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ මගින් සංවිධානය කළ ගුවන් හමුදා සමාජිකයන්ගේ පෞල්වල සිටින ආබාධිත දුවා දරුවන් සඳහා රෝදපුටු පරිත්‍යාග කිරීමේ උත්සවයක් ගුවන් හමුදාපති එයා මාෂල් සුමංගල ඩයස් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැත්වුණා. ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි මයුරේ ප්‍රභාවි ඩයස් මහත්මියගේ උපදෙස් මත මෙය සංවිධානය කර තිබුණා. ශ්‍රී ලංකා මහබෝධි සංගමයේ සහ ආසියානු මාධ්‍ය හා සංස්කෘතික සංගමයේ එක්ව ඉන්දියානු ජනතාව කොරෝනා වෛරසයෙන් සුවපත් වීම ප්‍රාර්ථනා කරමින් සෙත්පැතීමේ පුණ්‍ය උත්සවයක් පසුගියදා පැවැත්වුණා. ඒ ශ්‍රී ලංකා මහබෝධි සංගමයේ සභාපති පූජ්‍ය බාණකල උපතිස්ස හිමියන්ගේ මග පෙන්වීම යටතේ මෙය ශ්‍රී ලංකා ඉන්දිය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලි මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. මාලිගාකන්ද අග්‍රශ්‍රාවක මහා විහාරයේදී පැවති මෙම පුණ්‍ය උත්සවයට සමගාමීව ඉටිපහන් ආලෝක පූජාවක්ද පැවැත්වුණා. එත් සමගින් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය මේ නිමාවට පත්වනවා. යළිතමම රාත්‍රියේ 9:35 ඔබට සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.